පර්ලිමේන්තු න්තේ කුමර වැල්ගම මහතා කතානායකවරයාට අද ලිපියයක් යැව්වා. එහි සඳහන් වූයේ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා ගෙදර යබුණ ක්‍රමයක් පිළිබඳවයි. ඒළමෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපතිවරයාගේ වැශීර්ෂය අන්තිම සතයට කපාද කළයුතු බව. අතර ජනාාධපතිවරයා හෙටක් හැඳවා ඇති සකච්ඡාවට යනවාද නැද්‍ය අන්නතීරණේ කිරීමේ සාකච්ඡාාවක් ශ්‍රලංකා නිදහස් පක්ෂේ මොහොතේ පවත්වමින් සිටිනවා. පවතින් අආර්බුදය විශ්ඳදා ගැනීමට විදෙස් ප්‍රශෂණ වැඩිකරගතයතු බව පවසමින් පර්ලිමේතු න්ත්‍රී රෝෂන් රනසිංහ මහතාද අද ලිපියක් ්‍යවාතිබෙනවා. මෙ අතර වත්මන් අර්බුදයට අපේරටේ සංස්තාා ලබනනාති විශාල පාඩුඇද හේතු විය ඇයි හිට පොග්‍රාමාතේ රනිල් වික්‍රමසිංහමහතා ප්‍රකාශ්ය කලාා. දැන් රට ඉන්නන්නේ ආර්ථික අර්බෝධයකට අමතරව බරපතල දේශපාලන අර්බුදයක විධ අය මෙහිලා විධ යෝජනා කරනවා ජනාතිිපති ගොටාබේ රාජපක්ෂ හතා හිට සරෝපක්ෂක සමලුවක් ඇදවා තිබෙනවා ඊට සහභාගවනවා නද්‍යයන පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්චාවක් මේ ොහොතේ පත්වනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතීවරන් දෙදනෙකුට මේ වන විට ජනාධපති ගොටාබේ රාපක්ෂ හතා ඇමති තනතුරු දෙ එකක් පිරිනවා තිබෙනවා. ඒශන්ත බ්ඩ අරහ සුරයෙන් රාගවන ය මත්තවරුන්ට අතර ප ලිමේතු දී කමර ේල්. අද කතාානායකට විශේෂ ලිපියක් යොමුකර බෙනවා. එහි සඳහන් වන්නේ වත්මන් ජනාධිපතිවරාව ගෙදර යවන ක්‍රමයයි. මෙහිදී එළමෙන පාලිමේන්තු සැසිවාරයේද. ජනාධිපතිවරයාගේ අයවෑ ශීර්ෂය බිින්දුවටම පහැර යුතු බවයි ඔහු යෝජනා කරන්නේ. අනතුරුව තාවකාලික වැඩබලන්න ජනාධපතිවර ලිස. ග විනිසුරුව පත්කරගත හැකි බවද කුමාරවෙල්ගම් මහතා යෝජනා කරනවා ඉන් අනතුරුව ්‍යවස්ථා සංශෝධයක් සමඟ රට ඉදිරියට ගෙනයාමේ අවස්ථා ගැද ඔහු සියලිපියෙන් විග්‍රහ කරතිබෙනවා මෙතර පාලිමන්තු න්ත ෝෂන් ා. මහද නනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. එහිද ඔුගේ කෙටි කාලින යෝජන අතර විදේශ ප්‍රේශ්ණ වැඩකර ගැීම සඳහව දිරිගැන්වීමද ඇතුලත් හුගේ ලිපිය පිටු නමයකින් සමන් විතයි. මේ අතර හිට පෝග ඇති පාලිමේන්තුමන්ත්‍රී රනිල් වික්‍රම සිහම හතාද වත්මන් අර්බුදය පිළිබඳ අදහස් පල කලා අපේ ආර්ථික අර්බෝධය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිගේ ආදායම් අඩුවීම වියදම් වැඩිවීම දරා ගන්න බැරි නයක් තමයි මේක තිය ප. ධන කාරන මේ දරාගන්න බැරි නයට ඇතුළත් වෙන කරුණු කීපයක්ත් තියෙනවා ඉන් ප්‍රධානයක තමයි මේ රටේ සංස්ථා නය බර අපි අරගත්වොත් ලංකා විදුරි බල මණ්ඩලියය ඇමතුමා ගිය සුමානය පාළිමේන්තුවය කරපු ප්‍රකාශයක් අනුව විස්ස විසි එකේදී බිලියට ඇත්තැ නමේක පාඩුවක් ලබා ගත්තා කියල කිය නො සමහරය කියනො පාඩුව මීට වඩා වැඩි විශාල්ල සංක්‍යාවත් තිබෙනෝකකිල් මේ අුරුද්ධට බිලියන සයක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කර ඒවා එක විදුලි බල ඒක කයක් සඳහා අය කරන්න රුපියල් දාහත ඒත් වියදම රුපියල් පනස්තුනක් කියලා අපි තෙල් සංස්ත අෞද්‍යා බලනවානං විස්ස විසියකේදී විශේෂයෙන් අලාභය රුපියල් බිලියන අසුතුනයි දැන් ඇමයිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුව කිය මේ මිලවැඩි කිරීමෙන් පස්සෙක් තවත් දවසකට මිලියන තුන් සය විසිහතක පාඩුවක් ඒකයන්නේ ඊළංඟ මාස කීපය තුළ දෙ අවරුත් දවසක්ග වෙන කොට තවල් ොර් බිලියන අසුවක පමණ පාඩුවක් ඇතිවෙන්න යන දැබ මෙතනදී තවත් විදුලි බල මණ්ඩලේ අලාභ අඩු කරන්න නම් ඒනම් ිල වැඩිකරන්ට තියෙන ඒ වගේම තෙල් සංස්ථාවේ අලාබ අඩු කරන්න නම් එනම් ිල වැඩිකරන්නට තියෙනවා මේ රුපියල බාල්ධ වෙන නිසා ඒිල තවත් වැඩිුවේෙනවා මේ සියල්ලම ඇත්තවසයෙන්ම දරාගන්න තියෙන්නේ මේ රටේ ජනතාවට ඒ නිසා විශේෂයෙන්ම අපි නයගෙවීම හැකියාව තියෙන රාමුවක් ඇතිකරහම ආණ්ඩුවට මේ ප්‍රශ්නවයට අවධානය යොමුර න්න තියෙනවා මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්න්නේ එක ගැටඇත් තියන්නේ මේ ගැටේ ලියනවාද කල්යනෝ ඒකත් අමාරුවය නෝ නැත්තම් මේ ගැටේ කපනොවාද ඒකත් අමාරුවනවා ඉතිං ඒක පන්තිම ප්‍රතිඵලේ තියන්නේ ඊළඟ මාස කීපයේද මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇතිවට යනවා මේ අතර සරුව පාක්ෂික ආණ්ඩුවකට නොයන බව කියයා කිසිවෙකුටත් වගකීමෙන් මිදිය නොහැකි බව රජෝප වනාරාමාධිප්‍රතිීක් අ්‍රති පූජ්ජ කැප්පටයා ගොඩ සිරිවිමල නායක ස්වාමින් වහන්සේ පවසෙනවා නිවෙ දෙයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙය ජාතික ආපදාවක් සේ සලකා සියල්ලෝම එකඟතාවෙන් අවංකව කැපවීමෙන් කටයුතු කළයුතු බවයි. ත්‍රයි නිකායික මහනායික ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පිළිගෙන ජනධිපතිවරයා සරුවපක්ෂික ආණඩුවක් පිහිටවීමට එකඟ වූ බව පාලිමේන්තුවට දැනුන්දීම අගේකොට සලකන බවද එමලිපියයේ වැඩිදුරටත් දැක්වෙනවා.